හයි බුවන් සියලු දෙනාටම අපි අද කතා කරන්නේ හිදා මාතෘකාවේ හීනොන චේස ක්‍රමය යටතේ පොලිය ගන්නය කිරීම කියෙන මාතෘකාව යටතේ කතා කරපු ගණන් ටිකේ ඉතිරි ගණන් හඳන ආකාරය. ඒ කියන්නේ අපි කලින් කිහිවේ වාරකය කොටනාකම මේකෙදි හොයන්නේ පොලී අනුපාතය. මේකේ දෙනම මාසික වාරිකයක් කීයද, මුලින් කීයක්ද ගෙවන්න ඕනේ, භාණ්ඩේ වටිනකම කොච්චරද කියන එක දෙනවා. අපි මේකෙදි හොයන්න ඕන අය කරන පොලී ප්‍රතිශතය කොච්චරද කියන එක. අපි මේකෙදිත් අර විදිහටම පීවර ප්‍රමාණයක් තියෙනවා. ඒ පීවර ප්‍රමාණය කරපුවාම ඒ ගණන සම්පූර්ණ විදිහට අපිට පිළිතුර ලැබෙනවා. ඒ නිසා අපි ගැටලුවකින්ම මේක ගාන කතා කරමු. ගැටලුවකින්ම මේ අපි මේ ගැන බලමු. අපි මුලින්ම ගැටලුව විදිහට තෝරගන්නවා සඳුන් එක්තරා ආයතනයකින් රුපියල් ලක්ෂයක් වටිනා ශීතකරණයක් මුලින් රුපියල් 40,000ක් ගෙවා ඉතිරි මාසික මාසිකව රුපියල් 5,325 බැගින් මාස 12කින් ගෙවීමට රැගෙන යයි. පොලිය ගණනය කර ඇත්තේ හීනවන ශේෂ ක්‍රමයට නම් අය කරන ලද පොලී අනුපාතය සොයන්න. දැන් මේ වාර්ෂික පොලිය අනුපාතය තමයි අපිට හොයන්න කියන්නේ. හරි, මේ වගේ ගැටලුවකදී අපි මුලින්ම හොයාගන්නේ ගෙවීමට ඉතිරි වෙන මුදල. දැන් භාණ්ඩේ ගත්තා, භාණ්ඩේ වටිනකම රුපියල් ලක්ෂයයි, එකකින් 40,000ක් ගෙවුණා. ඒ නිසා ඉතිරි වෙන මුදල කෙරෙම හොයාගන්න අපි ලක්ෂෙන් 40,000ක් අඩු කරනවා. එතකොට රුපියල් 8,000ක් විතර ලැබෙනවා. ඊට පස්සේ අපි සුපුරුදු විදිහට මාසකට ගෙවිය යුතු ණය මුදලේ කොටස හොයාගන්නවා. ණය මුදලේ කොටස හොයාගන්නේ ඒ ගෙවීමට ඉතිරි වෙන මුදල තියෙනුනේ. ඒ ගෙවීමට ඉතිරි වෙන මුදල මාස ගණන් බෙදමු. සමාන මාසික වාරික 12කින් කියලා කියනවා. මාසික වාරික 12කින් කියන්නේ නම් එක 12න් බෙදෙනවා. එතකොට මාසකට ගෙවිය යුතු ණය මුදලේ කොටස රුපියල් 5,000ක් වෙනවා. වාරික ලෙස ගෙවිය වෙන මුළු මුදල අපිට හොයාගන්න පුළුවන් මෙතනදී. වාරික 12ක් ගෙවන්න ඕන, ගෙවන්නේ 5,325 ගන්න. ඒ නිසා අපි 5,325 12 වැඩි කරපුවම ගෙවන මුළු පොලිය හොයාගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා 63,900ක් කියලා. ඊළඟට ගෙවන මුළු පොලිය. දැන් මේ 63,900 කියන එක ඇතුලේ අපිට තියෙනවා පොලිය ගෙවන්න ඉතුරු වෙච්ච මුදලත් කියන දෙක. මේකෙන් අර ගෙවන්න ඉතුරු වෙන මුදල අඩු කරලා දානවා. ඒ කියන්නේ 63,900ෙන් අපි අඩු කරනවා 60,000ක්. එතකොට 3,900ක් ඉතුරු වෙනවා. ඒ 3,900 කියන්නේ ගෙවන මුළු පොලිය. ඊට පස්සේ පොලිය ගෙවිය යුතු මාසයක් ගණනා ගන්නවා. අපි ඒකට සූත්‍රය භාවිත කරනවා. N බෙදීම 2යි N ධන 1 කියන සූත්‍රය. එතකොට 12යි අපි ඉන්න නුරු 12 දේශ කරනවා. මේ විදිහට කැපිලා 6 වැඩි කිරීම 13යි 13යි 13 6 13 වැඩි කරන 78ක් වෙනවා. අපි මාස 1කට පොලිය ගන්න පුළුවන් ගෙවන මුළු පොලිය තියෙනවා. අපි අතනදී සූත්‍රයක් ඉගෙන ගත්තා. ගෙවන මුළු පොලිය කියන්නේ මාස 1ක ගන්න වැඩි කිරීම, මාස 1කට පොලිය වැඩි කිරීම මාස 1 ගන්න කියලා. එතකොට මුළු පොලිය කියන එක මාස 1 ගන්නේ බෙදුවම අපිට එනවා මාස 1කට පොලිය රුපියල් 50ක් කියලා එනවා. දැන් අපි කරන්නේ මේ පොලිය ගෙවන්නේ රුපියල් මාසකට ගෙවන ණය මුදල කුරස 5,000නේ. 5,000කට කොච්චරද කියන්නේ 50යි. ඒ නිසා අපි අය කරන වාර්ෂික පොලිය අනුපාතය හොයාගන්නවා. 5,000ට 50ක් කියන දුර මාසයකට. එතකොට අපි 100ක් බලනවා. 5,000ට 50 නම් 100ක් බලනවා. බින්දේ වල 50 50 වල ඉතුරු නැහැ. හැබැයි මේක 12 වැඩි කරන්නත් ඕන. 12 වැඩි කරන්නේ ඇයි? අවුරුද්දකට නිසා මාසයකට මේ පොලිය ඉන්නේ. අවුරුද්දකට නිසා අවුරුද්දකට කරන්න මේක වැඩි කරනවා. එතකොට ඔක්කොම කැපිලා අපිට උත්තර එනවා 112 කියලා. මෙන්න මේ විදිහට තමයි ප්‍රතිශතය හොයන ගණනක් හදන්නේ. මේකෙදී අපිට මේ පීවර විදිහට මේම ගැටලුව විතරක් දීලා මේ පීවර විදිහට දෙන්නත් පුළුවන්. නැත්නම් ප්‍රශ්න විදිහට මේ පීවර ටික ගැටලුව වල අහන්නත් පුළුවන්. දැන් මුලින්ම
මේ අපේ ටියුට් එකේ මේ ගාන හැමෝම් පොත් ලියාගන්න. පොතේ මේ පොලේක ලියාගෙන මේ ගාන ලියාගෙන හොඳට බලලා ටියුට් එකේ මම දාන ගණන් ටික හදන්න. හරි, ටියුට් එක උතන්ට හදන්න ඕනේ කියලා මැසේජ් එකකින් මම දාලා දානවා. ඒක හදන්න. රයිට්. ස්තුතියි සියලු දෙනාටම. අපි ඊළඟ මේ පාඩම ඉතුරු ටික වැල්පොලිය කෙනෙක් ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු.